විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාවේදී මම අවධාරණය කරන්නට කැමති විශේෂයෙන්ම විදුහල්පති සේවාවේ පැන නැගිලා තියෙන බරපතල ගැටලු කීපයක් සම්බන්ධයෙන්, විශේෂයෙන්ම මේ ගැටලු කාලයක් තිස්සේ නිර්මාණය වෙලා තියෙන ගැටලු, නමුත් මේවට මේ වෙනතෙක් කිසිම විසඳුමක් ලබා දෙන්න අධ්‍යාපන ඇමතිවරයවත් ඒ නිලධාරීන්වත් බලධාරීන්වත් සමත් වෙලා නැහැ. විශේෂයෙන්ම විදුහල්පති සේවාව ගත්තාම විදුහල්පතිවරු විශාල වැඩ කොටසක් කරන පිරිසක්, එවැගේම විශාල වගකීමක් දරන පිරිසක්, නමුත් ඔවුන්ට ලැබෙන්නේ ඉතාමත් සොච්චම් වැටුපක්. ඉතින් ඒ නිසා විදුහල්පතිවරු ඉතාමත් පීඩනයකින්, අපහසුවකින්, අසහනයකින් තමයි කටයුතු කරමින් ඉන්නේ. විශේෂයෙන්ම විදුහල්පති සේවයේ වැටුප් ගැටලු තියෙනවා, උසස් වීම් ගැටලු තියෙනවා, එවැගේම ස්ථාන ගත කිරීම් සහ ස්ථාන මාරු පිළිබඳව බරපතල ගැටලු තියෙනවා. විශේෂයෙන්ම 2014 දැන් මේ ක්‍රියාත්මක කරන විදුහල්පති සේවා ව්‍යවස්ථාවෙන් බඳවා ගැනීම් ඇතුළේ නිර්මාණය වෙච්ච ගැටලු නිසා ගුරු සේවයේ ඉඳලා විදුහල්පති සේවයට ගුරුවරු එනකොට, විදුහල්පති තනතුරු වලට එනකොට වැටුප අඩු වෙනවා. මම හිතන්නේ මේ ලංකාවේ නෙමෙයි ලෝකේ කිසිම උසස් වීමකට ගියහම වැටුප අඩු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ලංකාවේ ගුරු සේවයේ දෙකේ, එවැගේම ගුරු සේවයේ එකේ ඉඳලා විදුහල්පති සේවයේ තුනට එනකොට එන කෙනාගේ වැටුප අඩු වෙනවා. ඉතින් මේක අවුරුදු 10ක් පමණ කාලයක් තිස්සේ අපි මේ සම්බන්ධයෙන් ඇමතිවරයාත් එක්ක සාකච්ඡා කරනවා. නමුත් තවමත් මේ ව්‍යවස්ථාව සංශෝධනය කරලා මේ ගැටලුව විසඳන්න ඇමතිවරයාට හැකියාවක්